හොඳයි. එහෙමනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපේ මාතෘකාව විදිහට අපි යොදාගන්නේ නිවනට කලින් මොකද අපි කරන්න තියෙන්නේ කියන එක. ඒකට සම්බන්ධතාවයක් හැදෙනවා අම්බුරුගේ දේශනාව වෙනුත්. ඒ විදිහට අපි කරුණු සාකච්ඡා කරමු. So the topic for the discussion is prior to Nibbana, prior to the enlightenment. Then we can discuss on that topic. And let's try to stay on the track. And let's try to discuss what we have to do to reach Nibbana and before Nibbana. And that's the topic for today's discussion. We will have 1 hour and 55 minutes to discuss this topic. අනුශාසනාවේදී පැහැදිලි වුණා දික්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන ගාථා පාඨය. මේක තියෙන්නේ මෙත්ත සූත්‍රය. දික්ඨින්ච අනුපගම්ම දර්ශනයට පැමිණ දැක්මකට ඇවිල්ලා කියන එකයි ඒකේ අදහස. දැක්මකට ආපු කෙනෙක් තමයි මාර්ගයේ වඩන කෙනා බවට පත් වෙන්නේ. ඒ නිසායි නිවන් මාර්ගය පටන් ගන්නෙ මොකෙන්ද? නිවන් මාර්ගය පටන් ගන්නෙ සම්මා දිට්ඨියෙන්. ඒක තමයි ඒ දිට්ඨි චනුපගම්ම කියලා කියන්නේ. දර්ශන සම්පත්තියට කියන්නේ. So the path for the liberation starts from right. The path of liberation starts from right mind, right view, samadhi. Then the topic is prior to Nibbana. Why we need to clear our view? Why we need to purify our view in order to reach Nibbana? Because if our visibility is poor, we can go. We cannot move on. Then the visibility must be crystal clear. Otherwise, we have to stop by some other places, maybe useful places that could not help for the liberation. Therefore, the right view is the beginning of path, beginning of this journey. Whatever we practice for liberation, that doesn't work without the right view. We can practice anything. We can do anything, whatever we want, expecting the liberation, right? That doesn't help. Because many ascetics at the Buddha's time who were practicing for liberation, for the freedom, they used many techniques, many traditions, many practices. But all of them
were led by wrong view or right view? Wrong view. That's why they did not reach Nibbana. There were 62 views according to a certain sutra which did not help for the liberation. Then Buddha taught us how to purify ourselves by using right view. Then Sammadhitti is the key for the Noble Eightfold Path. Let's stay on that topic. Let's try to clarify what is right view. We'll try both languages. සම්මාදිට්ඨිය උදා වෙන්න කාරණා ගණනාවක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය උදා කරන කාරණා අතර එක කොටසක් පැහැදිලි කරන්න කියලා මම බුදුසරහම්තුරට කියනවා. එතකොට නැත්තම් කවුරුත් බලාගෙන ඉන්නවනේ සාකච්ඡාවේ නේද? ආන්දර විස්තර කිව්වම අනිත් ආන්දරුනේ කහම. මම උත්සාහ කරන්න අනිත් ඇත්තන්ට තේරෙන විදිහට ඒක කියාගන්න. ආර්ය ගමන ආරම්භ කරනකොට නැත්නම් සම්මාදිට්ඨි නිවර්ති මාර්ගය කියන කාරණාවේදී අඳුර පැහැදිලි කරපෙල චුට්ටක් ඒ කාරණාව ගැන කියලා මම අතට එන්නම්. අපිට කොහේ හරි යන්න ඕනේ කියලා මූලික තැනක් තියෙනවා. අපි හිතමු කොළඹ යන්න ඕනේ කියලා. මෙහෙනම් අපි හිතමු ඩවුන්ටවුන් යන්න ඕනේ කියලා. කවදාවත් ඩවුන්ටවුන් යන පාර දන්නේ නැති කෙනෙක්, මැප් එකක් නොදකපු කෙනෙක් උත්සාහ කරනවා ඩවුන්ටවුන් යන්න. කාලෙකට අහන්නෙත් නැහැ, වෙන ගයිඩ්ලයින් එකක් භාවිතා කරන්නෙත් නැහැ. කොහෙද යන්නේ? ඩවුන්ටවුන්. පාරක් තියෙනවා, ඔහේ යනවා. හැබැයි මේ යන පාරවල් වල තනි පාරක් කෝච්චි පාර වගේ තිබුණොත් වෙනස් නොවී යයි. හැම තැනටම පාරවල් වම්බු තියෙනවා, හන්දි තියෙනවා නේද? මේ ජන්සන් වලින් අරින් මේ හැම තැනකම තියෙනවා. එතකොට මේ කොහේ හරි කොහෙද යන්නේ? ඩවුන්ටවුන්. අහනකොට ඩවුන්ටවුන් කියනවා කාර් යනවා. මෙහෙම ගියොත් ඩවුන්ටවුන් හම්බෙයිද? යනවා. කොහේ හෝ යනවා. ඇත්ත පාරේ තමයි යන්නේ. ගැටලුව තියෙන්නේ රෝන් වේද? එහෙම නැත්නම් රයිට් වේද කියන ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ රෝන් වේද රයිට් වේද කියන ප්‍රශ්නේදී අපිට ගයිඩ්ලයින් එකක් භාවිත කරලා කවුරු හරි දන්න කෙනෙක් මෙන්න මේ ඩවුන්ටවුන් ගියපු කෙනෙක්ගෙන් අපි අහනවා කොහොමද අපි ඩවුන්ටවුන්? එයා අපිට කියනවා මෙන්න මේ තැනින් හැරෙන්න, මේ තැනින් හැරෙන්න, මේ කල් ලයිට් එකෙන් වමට දාන්න. ඔන්න අපිට විස්තරේ කියනවා. එයාගෙන් හරියට ගයිඩ්ලයින් එක අහගත්තොත් අපිට පුළුවන් ඩවුන්ටවුන් යන්න. එහෙනම් අපිට ඒ ගමන තහවුරු කරන්න නම් අවසන් කරන්න නම් අත්‍යවශ්‍යම කාරණා මොකද? ඉස්සෙල්ලම දන්න කෙනෙක් හොයාගන්න. අපි යාට කියනවා සත්පුරුෂය කියලා. අපි යාට කියනවා සත්පුරුෂය කියලා. සත්පුරුෂය කියලා කියන්නේ මේ ආර්ය මාර්ගයේදී මේ ගමන දන්න කෙනා. මේ ගමන දැකපු කෙනා. මේ ගමන ප්‍රගුණ කරපු කෙනා. ඒ කෙනාට තමයි අපි සත්පුරුෂය කියලා කියන්නේ. ඒ කෙනාට තමයි මේ ගමන ගැන කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කෙනා තමයි මේ දේ දන්නේ. සත්පුරුෂ සංසේවනය අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ අවශ්‍යතාවය මත. එතකොට ගමන යන්න, ගමන ගැන දන්න කෙනෙක් අපිට ඉන්නවා. ගමන ගැන නොදන්න අයගෙන් පාර ඇහුවොත් කොහේ හෝ ගිහින් අතරමං වෙන්න තමයි වෙන්නේ. මගෙන් ඇහුවොත් ඩවුන්ටවුන් යන්නේ කොහොමද කියලා මං මෙහෙට අලුත් මට කියන්න වෙන්නේ පාර දිගේ යන්න කියලා. හම්බ වෙන්නේ නැහැ කවදාවත් එන්නට. නේද? අද ගිහින් ආව නම් මට තාම පාර කියාගන්න බැහැ.
එනිසා මට තාම ඩවුන් ඩවුන් යන කියන්න බැරි. පැහැදිලිද? එනිසා මාර්ගය ගමන් කරන ගියපු කෙනෙක් හොයාගන්න වෙනවා. සත්පුරුෂයන් වහන්සේලා විදියට අපිට හිටියේ ලෝතර බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකයට බෝසත් අවදීන් පත් වෙලා යථාර්ථය දැකලා චතුරාර්ය සත්‍ය දැකලා උන්වහන්සේ එතනින් එහාට ධර්මය දේශනා කරමින් වැඩ ඉඳලා දැන් ධර්මය ඉතුරු කරලා උන්වහන්සේ පිරිනම් පෑ. උන්වහන්සේ දේශනා කරපු මාර්ගය අනුව ගමන් කරන උදවිය ආර්ය සංඝ කියන නාමයෙන් කතා කරනවා. එතකොට ආර්ය සංඝ කියන නාමයෙන් කතා කරන උදවිය තමන් ගියපු දුර එන්නට අනිත් අයට ආරාධනා කරනවා. තමන් දැකපු දේ දකින්නට අනිත් අයට ආරාධනා කරනවා. හැබැයි මතකයේ තබාගත යුතුයි, පුද්ගලයව සරණ යන්න එපා, ධර්මය සරණ යන්න කියලා මතක් කරේ ලෝතර බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ පරිනිර්වාණය තමයි මගේ දේශනාවෙදි මතක් කරා. පරිනිර්වාණ මොහොතේදී උද්ගලයක් නම් කරේ නැහැ අපිට සත්පුරුෂයෙක් විදියට. උන්වහන්සේ අපිට ධර්මය ගුරු තැන්හි තියාගන්න කිව්වා, සත්පුරුෂයෙක් විදියට තියාගන්න කිව්වා. එනිසා කාගෙන් ඇහුණත් ඇහෙන්න ඕනි ධර්මය. ධර්මය නොවන දෙයක්ද ඇහෙන්නේ කියලා තේරුම් ගන්න සත්පුරුෂ භූමියේ අවශ්‍යතාවය තේරුම් ගන්න තමයි ධර්මයේ විනය දේශනා කළේ. එහෙට දාලා බලන්න කියලා කිව්වා. අමිතන් ඉස්සරහට ධර්මයේ විනය මොකද්ද කියලා තව විස්තර වේවි. එනිසා මූලිකව මතක් කරන්න තියෙන්නේ අපිට මේ ගමන යන්නට නම් ගමනේ ප්‍රගුණ කරපු ධර්මය දැකපු ධර්ම මාර්ගයේ යම් පමණක හෝ ගමන් කරපු මේ ගැන පැහැදිලි බවක් තියෙන කෙනෙක් හොයාගත යුතුයි. එහෙම නැතුව මේ ගමන යන්නට හැකියාවක් නැහැ. So Bhante Buddhasara was talking about the path that we can use, how we find a way to the destination. You probably understand he used few English words, then downtown and the right way, wrong way. So those words are familiar. You might have an idea when he was talking about maybe. He asked, if we want to go downtown, then if we do not know what we have to do, we have to ask. From whom? From whom we can ask the way to the downtown? He said, he doesn't know the way to the downtown because he hasn't been there. Then he was there this morning. We just drove through downtown. But if someone asks him, what is the way for the downtown, he doesn't know that. He cannot say it. But he can say, there's a way to the downtown, but I don't know. Then if we really want to know or go to the downtown, what we have to do? We have to ask someone who does, who has experienced the downtown. Everyone doesn't know the way to the downtown. Then there are certain people who know that. Then we need to find out them. What's the meaning behind that? If we want to go to the liberation, if we are seeking for liberation, we need to ask someone who knows that way for the liberation. We cannot go door to door and knock and ask where is the way for liberation. Actually, who can show the path for liberation? Who knows it? Yes, the Buddha knows it. He taught us. But can he show it?
he can give the direction, right? Who has to navigate? We have to navigate ourselves. No one can take us. Buddha is not a savior. He was not a savior. He was a teacher. He was a teacher that showed the way of liberation. Then, if we want to know the destination, the way of destination, we need to associate people who has gone through. Unless we could not find it. There are certain people who have gone through this path. Then we need to associate them. With the first one, the Buddha. Then what is the second one? Second thing? The Dhamma, the teaching. Then who is the third one? The Sangha. Who is the Sangha? The noble followers. Noble followers. When Bhante Buddhasara was talking before this session, he said, everyone, many of us cannot claim as Buddha's followers because there are a lot of differences, there are a lot of contradictions, conflicts among us. We have many fights about the path. We have many number of traditions about the path. There could be traditions, there could be many approaches, but the result must be one result. Then let's say all of you can cook, but different taste. But all the food will help to fulfill the hunger. What is the purpose of having food? Overcome the hunger. But different taste, different traditions, different cultures, that doesn't matter. Whether it is Canadian food or Sri Lankan food, spicy food or Indian food. Food is food, right? There's no label for food. Then liberation is liberation. There's no Mahayana liberation. There's no Theravada liberation. There's no Sri Lankan Buddhist liberation. There's no Canadian Buddhist liberation. There's no Tibetan liberation. The liberation is one thing. There is no such tradition for the liberation. There is no such masters for liberation. There is no different path for liberation. Whoever practices, just only one path. Then, where's the mistake? The view. The view is the problem. The view is the mistake. Everyone can have different approaches, but the destination should be the one aim or target. See, among us, every one of us have different faith, different traditions, different confidence. But our faith must be towards the Buddha, Dhamma and Sangha. Always we need to follow the noble Sangha.
if we really want to liberate, then seek the path for the destination and purify your view. Try to clarify it. Try to purify your path or the view if you are truly seeking for the liberation. සම්මාදිට්ඨියට තියෙනවා ධර්මකාරණා කීපයක් සූත්‍රවල දේශනා වෙන විදිහට. අපි ඒ කාරණා ගැන ටිකක් අහලා බලමු නේද? දේශනාවේ සඳහන් වෙනවා. Sorry, let's get some idea in Sinhala, then I will try to translate it. But then those who can.